සුමනා බාලිකාවකේ කතාව තාම්‍ර පර්ණේ දිවයින වනාහි 300ක් යදුන් දිගත්තේය හැම පැත්තෙන් සාගර ජලයෙන් වටවිය සඳ මඩලේ හැඩහුරුකම් ඇතිවිය ඒ ද්වීපයේ වූ අනුරාධපුර නැමැති නගරය ශක්ත දේවේන්ද්‍රයාගේ පුරයමෙන් බබලයි ඒ නගරයේ තිස්සනම් උපාසකයෙක් ඔහුගේ දූ වූ සුමනා නම් බාලිකාවක් සමග වෙසි ඕතමෝ එක් දිනක් පියා සමග දබරකොට කෝපයෙන් යුතුව ගෙයින් පිටවී කඩරොද නම් තැනට පැමිණ වනයට වැද සත් දිනක් ආහාර පාන නැතිව සා පිපාසාවෙන් මැඩි ගසක් මුල හුනි පියා පසුව ගොස් වනයෙහි ඈසයා නදක ශෝකයේ මරණා ලදුව හැරී ගියේය අන් කිසි මිනිසෙක් බත් මුලක් අතේ ඇතිව ගමනක් යන්නේ එහි හුන් ඇය දැක කරුණාබරිත වූයේ දීතු සෙනෙහය උපදවාගෙන මෙසේ කීය දුව මේ ආහාරය ඔබට දෙමි ඒ කැමැතිසේ අනුභව කොට ශරීර ශක්තිය ලබාගෙන කැමැති තැනකට යවයි ක්ලාන්ත වූ මාගේ ශාරීරික දුර්වලය මට ආහාර රුචි නොවි එබැවින් මේ ගෙන යනු මැනවි ඔබට මාර්ගෝපකරණ වන්නේ යයි දැරිය කීය මා විසින් මේ පරිත්‍යාග කරන ලදී ඔබට කැමැති දෙයක් කරනු මැනවි මම වැඩි දුරක් නැති ගමකට යමේ මිනිසා කීය ඉක්බිති ජීවිතයේ අපේක්ෂා නැතිව ගස්සවනේ හොත් ඕතමෝ මෙසේ සිටී මේ වනයේහි යාමත් අපහසුය දැන් පිනක් කරන්නට කාලය පැමිණියේය මම පිනක් කොට මරණයට පැමිණෙන්නේ මේ ඕ පොළවේ අත ගසා යාන්තන් නැගිට අප්පා පිස දමා අත්පුඩි ගසා මෙසේ කීය ඉතින් මහත් විද්ධි ඇති බුද්ධ පුත්‍රයෝ මට අනුකම්පා කෙරෙත්නම් ඒ මහාවීරයෝ මෙහි පැමිණ මා අපාය මුදවත්වායි දිවකණින් ඒ කීම ඇසු පුවඟ දිවයිනේ එක්තරා රහතන් වහන්සේ නමක් අහසින් ඇවිත් ඇයි ඉදිරියේ සිටියේය පහන් සිතති සුමනාත්තම අතිමහත් ප්‍රීතියට පත්ව වැඳ ඒ බත තෙරුන් වහන්සේට පිදී නැවත ඉවතට ගොස් කොලාතු ඇඳගෙන තමා ඇඳ සිටි වස්ත්‍රය අතටගෙන තෙරුන් වහන්සේ වෙත ස්වාමීනි මේ මාගේ අන්තිම දානය සම්පූර්ණ එකක් වේවා නෑයන් නැති දුගී වූ මාගේ මේ වස්ත්‍රය පිළිගත මැනවැයි කීය රහත් තෙරුන් වහන්සේ ඒද පිළිගෙන හංස රාජයෙකු මෙන් අහසට නැගී ආර්යයන්ගේ වාසස්ථානයට පැමිණියේය සාපිපාසාවෙන් පෙළුණු ඈ මොහතක් වාඩි වී සිට දුක ඉවසිය නොහැකිව මුර්චා වී බිම වැටුණි හෙළදිව යම් පමණක් දේවතාවෝ වෙත්නම් ඒ සියලු දෙනේ දාණයට පසසමින් සාදුකාර දුන්හ අහෝ ඉතා වටිනා දානයකි දක්ෂිනාරහයන් කෙරෙහි ආහාරයේද සලුවදදී ජීවිතයේද පරිත්‍යාග කරන ලදී ඉක්බිතියේ ශබ්දය ඇසු ශක්තිව රත්තුමා ඇයට සාතු සප්පායම් පිණිස විස්ම කර්මයා යැවීය දෙවරජ විසින් එවන ලද හෙතෙමේ ලෝම කූපයන්නේ දිව්‍යෝජස් බහාය සුවපත් කළේය විස්ම කර්මතෙමේ සුවපත් වූ ඇය දෙවගණක් මෙන් සරසා ඒ කාරණය ප්‍රකාශ කරමින් අහසින් නුවරට ගියේය ඒ ශබ්දය අසා ද්වීපාධිපති වූ රජතුමා ඇය තමාගේ භාර්යා තනතුරෙහි තැබීම සඳහා ගෙන ඒමට රථයක් යැවීය ඇයෙහි ජීවත්ව සිටිතාක් රජු සමග සම්පත් අනුභව කොට නොයෙක් පින් රස කරගෙන පිදිය යුත්තන් පුදා ආයුෂයේ ගෙවී ගිය කල්ලි භික්ෂූන් වහන්සේට මෙසේ කීය චාතුර්මහා රාජික තාවතින් සාදී දෙව්ලෝවලින් ආරත මෙහි තිබේ ස්වාමිවරුනි කොතැන් ඉපදීම යහපත්ද ලෝක හිතේසීන්ට කවරතනක් වාසස්ථාන වීද කොතැනක උගත් දෙවියෝ නිතර ධර්මස්වණය හා ഘോഷණය කරද්ද තුසිත පුරය පුරුෂෝත්තමයන්ගේ වාසස්ථානයකි එහි හැමකල්ලි ධර්මස්වණය පවති ඒ තුසිත දෙව්ලොවෙහි ඇලීම කරව ඒ දේවීතුමෝ එක්කල දෙයත් නැමැති පියුම හිස මත තබාගෙන බුද්ධ පුත්‍රයන් වහන්සේගේ කීම අසා තුසිත පුරයේ ඉපදීමට කැමැති විය අප්‍රමේය ගුණයන්ට වාසස්ථාන වූ මනාකිතෙහි දක්ෂ ධනයෝ පින් නැමැති බීජ වපුරති
ඔහු බොහෝ කලක් දෙව් මිනිස් සැප අනුභව කොට පසුව නිවන් සැපත ලබත් බුද්ධානුශාසනයේ පිළිපදින්නා වූ අප්‍රමේය ගුණ ඇති යම් කෙනෙක් වෙත්නම් ඔහු බොහෝ බය ඇති සංසාර සාගරයෙන් එතරව අමෘතය නම් ඇති මේ පැණි අනුභව කරත්